අතුරුගිරිය තලවතුගොඩ ප්‍රදේශයේ 18 වන දින රාත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී කාවින්ග පෙරේරාගේ මෝටර් රථය ගැටීමෙන් මාර්ග සංවර්ධන නඩත්තු සේවකයෙකු මරණයට පත්වුවා. මෙසේ මරණයට පත්වූයේ මේඝාතන්න වෙලපාල මාවතවත්ත ප්‍රදේශයේ පදිංචි ගම්මනලියනගේ වසන්ත උදේ කුමාර නමැති 42 වෘදි එක් දරුපියකේ. තලවතුගොඩ ඉන්ධන පිරුම්හල ඉදිරිපිට පදික මාරුවේ නඩත්තු කටයුතු සිදුකරමින් සිටියදී රාත්‍රී 12:40 පමණ වේගින් පැමිණ ඇති මෝටර් රථය අනතුර සිදුකර පලා ගොස් තිබෙනවා. එහිදී මෙම ස්ථානයේ සිටි පිරිසක් මෝටර් රථය පසුපස හඹා ගොස් රංගන ශිල්පියා අල්ලාගෙන ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. අනතුරට ලක් වී බරපතල තුවාලපු අය රෝහල්ට ඇතුළත් කරන විටද මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසා තිබෙනවා. සිද්ධිය මරණයට පත් වූ අයට මාස දෙකක් වයසේදී දියණියක් සිටින අතර සිද්ධි ස්ථානයේ සිටි මේකී අයගේ වැඩිමහල් සොයුර වන ගම්මන ලියනගේ නිලන්ත මෙසේ පැවසුවා. මියගොස් සිටින මගේ මල්ලි සහ මම GNL සුපර් ලේයර් කියන පුද්ගලික ආයතනයකට අනුයුක්තව මාර්ග සංවර්ධනයේ වැඩ කළේ. ඒ වෙලාවේ අපි ෂෙඩ් එක ඉස්සරහා පදික මාරුවේ තීන්ත ආලේප කරමින් සිටියේ. අපි 7 දෙනෙක් පමණ එම ස්ථානයේ නඩත්තු කටයුතු කරමින් සිටියා. මම පදික මාරුව ලකුණු කරද්දී මදක් ඉදිරියට ගිහින් අන්තර කටයුතු සොයා බලද්දී එකපාරටම මල්ලි මෝටර් රථයේ වැදුණු සද්දය ඇහුණා. ඒ සමගම මම මල්ලි ළඟට දුවගෙන ගියා. එවිටම මෝටර් රථය පලා ගියා. එතන සිටි පිරිසක් මෝටර් රථයේ පසුපස හඹා ගොස් ඔහු අල්ලාගෙන තිබෙනවා. අනතුරේදී මෝටර් රථය යම් ආබාධයක් සිදු වෙති බැවින් වේගයෙන් යන්න බැරි වෙලා තිබෙන බවත් එසේ නොවනට මෝටර් රථය පලා යන බවත් දැනගන්නට ලැබුණා. පසුවයි දැනගත්තේ අනතුර සිදු කළේ රංගන ශිල්පියෙක් කියලා. ඔහු බීමත්ව සිටි බව වෛද්‍ය පරීක්ෂණ වලින් සනාථ වූ බවද දැනගන්නට ලැබුණා. මල්ලි බොහොම අහිංසක චරිතයක්. එයාගේ දුවට මාස දෙකයි. ලොකු අපරාධයක් උනේ. බීමත්ව මෙවන් අනතුරු කරන සෑම කෙනෙකුටම තරාතිරම නොබලා උපරිම දඩුවම් දිය යුතුයි. මියගේ අයගේ සොයුරිය වන ගම්මන ලියනගේ චන්ද්‍රලතා මහත්මිය මෙසේ පවසා තිබුණා. මගේ මල්ලි හරිම අහිංසකෙක් බව ගමේ හැමෝම දන්නවා. මේ දුක අපේ පවුලයට වාව ගන්න බෑ. මේ අවාසනාවන්ත අනතුර නිසා මාස දෙකක දුවත් මල්ලිගේ නෝනත් ඉත අසරණ තත්වයට පත් වෙලා මල්ලි ජීවත් වෙන්න ලොකු සටනක් කරගෙන ගිය කෙනෙක්. රැක් දවලක් නොබල රස්සාව කළේ දරුපවුල රැකගන්න සැලකිය යුතු ආදාය මාර්ගයක් නොමැති නිසායි. අපිට දැනගන්න ලැබුණා අනතුරට සම්බන්ධ රංගන ශිල්පියා ඒ අවස්ථාවේ බීමතින් සිටි බව. බීමත්කම නිසා මෙරටේ සිදුවන අනතුරු වලින් පවුල් කීයක් අනාථ වෙනවද? දැන් අපිට අපේ මල්ලි අහිමි වෙලා ඉවරයි. එත් මේ දේ තවත් කෙනෙකුට නොවෙන්නට උපරිමෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයයි අපි ඉල්ලා සිටිනවා. මේගේ අයගේ බිරිඳ තම සැමියා අහිමි වූ කම්පණිය නිසා කිසිවක් ප්‍රකාශ කරගත නොහැකිව සිටියා. අනතුරින් මේගේ අය නිරතුරුවම අසල්වාසීන් සහ ප්‍රදේශවාසීන් සමග ඉතා සුහදව කටයුතු කළ කිසි කෙනෙක්ට වරදක් නොකර අයකු බව ප්‍රදේශවාසී බොහෝ දිනක් පවසා සිටියා. අනතුර සම්බන්ධ රංගන ශිල්පියා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.